ශ්‍රීලංකා අයිබෝන් ශ්‍රී ලංකා වැසටහනේ මේ ළඟට ඔන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැම කෙනෙක්ටම. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝටම බොහොම වැදගත් මාතෘකාවක් ගැනයි අපි කතා කරන්නේ. අපි සූදානම් ඔබව නිරෝගීමත්ව තබන්නේ. එහෙමත් නැත්නම් නිරෝගීමත්ව තබන ගමන් සිරුර හැඩකාර කරන්නේ. එහෙමත් නැත්නම් බර අඩු කිරීම කියන දේ ගොඩක් අයට ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තිබුණා නම් ඔන්න ඒ ගැටලුවට බොහොම සරල පහසු ක්‍රමවේදයක් අරගෙනයි අපි ආවේ. එහෙමත් නැත්නම් ලංකාවේ බොහොම ප්‍රසිද්ධ බෝනවන රෝග අක්තිබනවනේ දිය වැඩියා වෙන්න පුළුවන් අධික රුධිර පීඩනය මානසික රෝග විදියට ගත්තොත් ඩිමෙන්ෂියා කාන්තාවන් විදියට ගත්තොත් PCOD ඒ වගේම අධික තරබාරුව කියන ගැටලුව ඉතින් ඔන්නෝය වැනි රෝග අපි निराකරණය කරගනිමින් සුව කරගනිමින් තමයි මේ ගමන යන්නේ ඒ නිසා මේක ටිකක් වෙනස් කතාබහක් අලුත් කතාබහක් වෙයි ඒ නිසාම මේ ගැන ඔබට කියන්න කවුද එකතු වෙලා ඉන්නේ කියලා හඳුනාගෙනම අපි කතාබහ ආරම්භ කරමු මේ මේ කතාබහේ තිබෙන විශේෂත්වය තමයි මේ වෛද්‍යවරයෙක් මේ කතාබහ ඔබට අරගෙන ඉන්නේ හැබැයි ඖෂධ නියම කිරීමකින් තොරව තමයි මේ පැහැදිලි කිරීම ඔහු අරගෙන ඇවිල්ලා තිබෙන්නේ ඒ නිසා ටිකක් වෙනස් දෙයක් අලුත් දෙයක් අහගෙන ඉන්න මේ අහගෙන ඉඳීම තුලින්නුත් අපිට බොහෝ දේවල් දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා ඔහුගෙන කියනනම් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු බෝනවන රෝග පිළිබඳව වෛද්‍යවරයා ඒ වගේම වර්තමානයේ වෙනකොට රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යතුමා ජානක වන්නකු ඔබට ආයුබෝවන් සුබදැස්ම ආයුබෝවන් සුබදැස්ම ඔව් ඉතින් ඔහුත් එක්ක කතා කරන්න තිබෙන දේවල් බොහොමයි දැන් ගොඩක් අයට ඇති වෙලා තිබෙන ගැටලු මම හිතන්නේ වර්තමානකට නම් ගොඩාක් අයට තිබෙන ගැටලු රසයි විශේෂයෙන් දැන් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා නිසා අපිට ටිකක් කැවෙනවත් වැඩි කැවීම හොඳ දෙයක්ද මේ කණේක හොඳ දෙයක්ද මේක නරක පුරුද්දක්ද දැන් ඔබේ මේ කතා බහ තිබෙන විශේෂත්වය තමයි අපි මේ චර්යාත්මකව තමයි අපි වෙනස් කරන්නේ අපේ ආහාර පාන විතරක් නෙමෙයි අපේ චර්යා ටිකකුත් වෙනස් කරමින් තමයි මේක අරගෙන ඉන්නේ ඒ නිසාම දැන් බර අඩු කරන ක්‍රමවේදයන් ලෝකේ බොහොමයක් තිබෙනවා මංගොබෙන් අහන්න කැමති මොකද්ද මේ ක්‍රමවේදේ සහ මොකද්ද මෙහි තිබෙන සුවිශේෂත්වය අනිකුත් ක්‍රමවේදයන්ට වඩා ඇයි මේක මේ තරම් සරල පහසු වෙන්නේ කියලා හොඳයි ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මා මෙතෙන්ට කැඳවීම පිළිබඳව මගේ ක්‍රමවේදයේ වෙනස්කම් තමයි මේක අපි එකක් ඩයට් එකක් කියන්නේ ආහාර රටාවක් අපි පුරුදු වෙන එක පුරුදු වෙලා බර අඩු කරගන්න එක බොහොම ලේසි ඕනිම ඩයට් එකකට බර අඩු වෙනවා නමුත් මේක පවත්වාගෙන යන්න ඒ වගේ බර අඩු කරගත්ත වගේ දෙගුණයකටත් වැඩිය අමාරුයි කියලා තමයි කියන්නේ හුඟක් ඩයට් වල පළවෙනි අවුරුද්ද වෙනකොට ඒ ඉෆෙක්ට් එක නැති වෙලා ගිහිල්ලා ආපහු තිබුණ බරටත් වඩා වැඩි බරක් එකතු වෙනවා අපේ ආහාර වේල අපි ඇත්තටම ඩයට් එකක් කියලා කියන්නේ නැහැ ඒකෙදී අපි උත්සාහ කරන්නේ පුරුද්දක් ඇති කරගන්න අපිට කල්පවත්වාගෙන යන්න පුළුවන් සරල පුරුදු කීපයක් ඇති කරගන්න සහ ගෙදර එදිනෙදා ගන්න ආහාර වලින් විතරක් කිසිම සප්ලිමන්ට් එකක් ඒ කියන්නේ විටමින් එකක් බෙහෙත් පෙත්තකට වඩා විටමින් වර්ග නොයකුත් ඒ වගේ අතුරු මේ වියදමක් යන්නේ නැති අඩු වියදම් අපේ සංස්කෘතිය අපි හැමදාම කාපු වීපු අපේ ආච්චි අම්මත් කන අපේ අම්මත් කන නංගිත් කන සීයත් කන ඒ හැමෝම කන ආහාර වර්ග වලින් තමයි අපි මේ ආහාර වේල සකස් කරගන්න ඕලන්ට කියලා දෙන්නේ. හරි දැන් මේ කාරණාව කෙටියෙන් සඳහන් කරනවා නම් ඔහු කරලා තිබෙන දේවල් උදාහරණ විදියට අරගෙන මම ඔබට තවත් පැහැදිලිව ඉදිරිපත් කරන්නම්. ඔහුට පුළුවන් වෙලා තිබෙනවා හැබැයි මේක ඔබේ සහයෝගයත් අවශ්‍ය වෙනවා. කිලෝ 100ට වැඩි කෙනෙක් නම් මාසයක් ඇතුළත අපිට පුළුවන් කිලෝ 10ක් අඩු කරන්න. ඒ වගේම දියවැඩියාව ගැන රෝගය උදාහරණ විතර ගත්තොත් ඔබ සඳහන් කළා මේ දීර්ඝ කාලීනව මේ වැඩේ හරියට කළොත් මාස 1ක් 2ක් යනකොට දියවැඩියාවට බොන බෙහෙතුත් නතර කරන්න. ඒ නිසා මේක මැජික් එකක් කියලා මම කිව්වොත් ඒක වැරදි නැහැ. ඒ නිසාම හැමෝම බොහොම ආසාවෙන් පුල පුලා බලාගෙන ඉන්නවා මොකද්ද මේ ක්‍රමවේදය? පියවර කිහිපයකින් කිහිපයක් වර ටිකක් වැඩිපුර තිබුණා. ඒ නිසා මම ඔන්න ඔබටම බාර කරනවා මේ පියවර විස්තර කරන්න. පියවර ඔබ විස්තර කරන අතර වාරයේ මට ඇතිවන ප්‍රායෝගික ගැටලු මම ඔවුන්ව නියෝජනය කරමින් ඔබෙන් අහන්න. ඔව් දැන් මේක මැජික් එකක් වයි කියලා හිතෙන්නේ හේතුව තමයි දියවැඩියාවත් සනීප අපි දැන් මේ ක්‍රමවේදයට යනකොට දියවැඩියාව තියෙන රෝගින්ගේ ඉතාම හොඳින් සීනි මට්ටම් පාලනය වෙනවා කාලයක් යනකොට මේ බෙහෙත් අඩු කරන්න පුළුවන් මට්ටමට තරම් එන්න පුළුවන් නමුත් ඔබ මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැම වෙලෙම මේක බෙහෙතක් නෙමෙයි මම කියන්නේ ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා තමයි ඔයගොල්ලන්ගේ බෙහෙත් ප්‍රමාණය එහා මෙහා කරගන්නේ කරන්න ඕනි හැම වෙලෙම වෛද්‍ය උපදෙස් පතන්න මෙතන වෙනස තමයි බර අඩු වෙන එකයි පිස්තුලතාවයයි දියවැඩියාවයි ඊගාවට අධිරුධිර පීඩනයයි ඊගාවට පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස් ඊට පස්සේ මානසික ගැටලු ඊට පස්සේ ෆැටි ලිවර් මේ ඔක්කොම එකම රෝගයක එක විශාල රෝගයක
පුංචි පුංචි අතු අපි හිතමු ග්ලැසියර් එකක් මේ මේ ඔව් ඒ වගේ කොට එකක් තමයි ඉතින් තියෙන්නේ. එතකොට මේ හැම රෝගයකම මූලය තමයි අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් කියන හෝමෝන එකේ අදි ඉන්සියුලින් රෙසිස්ටන්ස් ඒ කියන්නේ ඉන්සියුලින් හෝමෝනේ ප්‍රතිරෝධතාවය නිසා තමයි මේ රෝග ඔක්කොම ඇති වෙන්නේ. ඉතින් අපි කර දැන් ඒ රෝග ඒ ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන්නේ ශරීරය ඇතුලේ ඉන්සියුලින් හරියට නිසියාකාරව ක්‍රියාත්මක නොවන එක. එතකොට මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වෙන්න මූලික හේතුව තමයි අපි ගන්න ආහාර. අපි ගන්න ආහාර වල තියෙන අධික කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය සහිත ආහාර සහ අපි සැරින් සැරේ ආහාර ගන්න එක. උදේ ඉඳලා අපි සාමාන්‍යයෙන් උදේ 4ට 5 උදේ නැගිට ගමන් කන්න පටන් ගත්තාම රෑ 9 10 වෙනකල් අපි දවස පුරාම පැය දෙකෙන් දෙකට නැත්නම් පැය තුනෙන් තුනට ආහාර ගන්නවා. මෙන්න මේ අධික කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර සහ නැවත නැවත මේ ආහාර ගන්න එක නිතර නිතර ගන්න එක තමයි අපේ මේ මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක ඉන්සියුලින් ප්‍රතිරෝධයට සහ ඒ ආශ්‍රිත අනිත් රෝග ටිකට හේතු වෙන්නේ. ඉතින් අපි මේක හඳුනාගෙන තියනවා ඉන්සියුලින් ප්‍රතිරෝධයට වඩා අපිට ලේසි පිෂ්ඨ විසවීම කාබෝහයිඩ්‍රේට් විසවීම නිසා ඇතිවන රෝග කියන එක. කාබෝහයිඩ්‍රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම් කියලා තමයි අපි මේක කියන්නේ. මේක මේ නිකන් අපේ පහසුවට අපි යොදාගත්ත නමක්. කාබෝහයිඩ්‍රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම් කිව්වහම අපිට හරි ලේසි වැඩේ කරන්න. එතකොට පිෂ්ඨේ වැඩිපුර ගන්න හින්දානේ අපි මේක කියන්නේ පිෂ්ඨේ විසවුන නිසානේ. එතකොට අපි පිෂ්ඨේ අපේ කෑම වේලෙන් ටිකක් අයින් කරපුවාම එක්තරා මට්ටමකට අඩු කරපුවාම මේ විසවීමේ රෝගය අපිට නැති වෙනවා. කියන්නේ අපි හිතමු ආසනික විසවීමේ රෝගයට උත්තරේ තමයි ආසනික අයින් කරන එක. ආසනික විෂණං. ඒක කාබෝහයිඩ්‍රේට් විෂණං ඒක අයින් කරන එක තමයි වැඩේ. නමුත් කාබෝහයිඩ්‍රේට් මේ මේ විෂය කියන්නේ අපිට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. දැන් අපි ඕනිම දෙයක් විෂද නැද්ද කියන එක ඒකේ මාත්‍රාවමත් තමයි තීරණය වෙන්නේ. දැන් අපි පැනඩෝල් පෙති උණ හැදුනහම පැනඩෝල් පෙති දෙක ගන්න දවස් තුන් පාරක් ගන්නවා දවස් තුනක් යනකම්. ඒක මේ එතකොට දවස් තුනකින් ලෙඩේ සනීපයි. උණ ගන්න එක සනීප වෙනවා. නමුත් ඔය පෙති 24ම එකපාර බීලා આવොතින් බීවොතින් අපි මැරෙනවා. ඒ වගේ තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්ස් ටිකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ ගන්න ප්‍රමාණය ඊටාම වැඩි. එතකොට දැන් අපේ මේ ක්‍රමවේදයට අපි පියවර 10ක් විතර යොදාගෙන තිනවා. එකතු කරගෙන තිනවා. ඒකෙන් පළවෙනි පියවර පහම ආහාර සම්බන්ධ හතරම ආහාර සම්බන්ධ දේවල් නෙමෙයි. රයිට්. අමුතු ඩයට් එකක් ගන්න ඕනේ. ඕගොල්ලන් ජීවන රටාව තමයි වෙනස් කරගන්න ඕනේ. පළවෙනි එක තමයි රාත්‍රී 10ට පෙර නිදා ගන්න කියන එක. රාත්‍රී 10ට රාත්‍රී අපි ගොඩ දෙනෙක් පරක්කු වෙලා නිදා ගන්නවා. එතකොට ඒක නිසා පමණක් වුවත් ඔබ මහත් වෙන්නයි, දියවැඩියාව හැදෙන්නයි, ෆැටි ලිවර් වෙන්නයි පුළුවන්. දෙවෙනි එක තමයි මේකත් කිසිම ආහාරයට සම්බන්ධයක් නෙමෙයි. දෙවෙනි පියවර තමයි ප්‍රධාන ආහාර වේල තුන අපි කොයි ලාවකත් කියන්නේ අඩුවෙන් කන්න කියලා. කන වේලාවට හොඳට කන්න. හැබැයි චුට්ටක් කන්න එපා. හරි, මම මේක චුට්ටක් කන්න එපා කියන්නේ කන වේලාවට පොඩ්ඩක් කන්න. පොඩි බඩගින්නක් ගැන කතා කරන්නේ නැහැ අපි. හොඳට බඩගින්න වෙන කල් ඉඳලා හොඳට කන්න. රයිට්. එතකොට අතරමැදට අනම්මනම් දැකපු පළියට, තිබිච්ච පළියට, ආසහිතන පළියට කන්න එපා. ඒ ඔක්කොම ටික එකතු කරලා උදේට කෑවට පස්සේ ආයි 12 1 2 වෙන කල ඉඳලා ඒ වෙලාවට කන්න. දැන් අතරමැද රෝලන බිස්කට් එකක් කන්න හිතෙනවා නම් මුල් අවස්ථාවේදී ඒ බිස්කට් එකත් අර දවල්ට කන වෙලාවටම කන්න. හරි. ආරම්භයේදී පමණ. ඔව්. ආරම්භයේදී පමණක්. පස්සේ අපි මේක වෙනස් වෙනවා. ඕනිම කෙනෙක් එහෙම ඉස්සෙල්ලා දන ගාලා පටන් ගන්න ඕනේ. ඊපස්සේ ඇවිදලා ඊට පස්සේ දුවන්න. හරි. එතකොට මොකද අනිත් එක තමයි කන්න හොඳ නැති ආහාර වර්ග තියෙනවා. ඒවා කන්න එපා. මේ කන්න උදාහරණ ලෙස සඳහන් කර මොනවද මේ කන්න කන්න හොඳ නැති ආහාර කෙටියෙන් කිව්වොතින් මේ ආහාර ටික ඔක්කොම අවුරුදු 50කින් මෙහා අපේ ආහාර වේලට ඇතුල් කරපුවා. අපේ පරණ මිනිස්සු මේවා ගත්තේ නැහැ. ඒ වගේම තමයි මේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ෆැටි ලිවර්, මේ මොනවාද ඩිමෙන්ෂියා, CVE ඔය සේරම මේ ආවෙත් මේ අවුරුදු 50න් මෙහා. ඊට කලින් මේ ලෙඩ තිබුණේ 1980න් එහා පැත්තේ දියවැඩියාව තියෙන මිනිහෙක් හොයාගන්න අපිට මේ හොයාගෙන යන්න වෙනවා. හරි. මේ ආහාර තමයි පළවෙනි එක පැන් රස. සී නිසා පැන් රස අඩංගු ආහාර. දෙවෙනි එක පාන් පිටි සහ පිටි වලින් හදපු ආහාර. ඊගාවට කිරි. තුන්වෙනි එක පිටි කිරි, කිරි, දියර කිරි ඒ ආශ්‍රිත ආහාර. ඊගාව එක පොල් තෙල් ඇරුණාම අනිත් මේ පොල් තෙල් සහ බටර් ඇරුණාම අනිත් බට් තෙල් වර්ග. ඒ කියන්නේ sunflower oil, corn oil, vegetable oils ඊගාවට ඒ වගේ දේවල් සහ මාගරින්. පස්සේ නික අන්තිම එක සකස් කරන ලද ආහාර. සකස් කරන ලද ආහාර කියන්නේ පැකට් කරපු කෑම જાති, ටින් කරපු කෑම જાති, එක්ස්පයරි ඩේට් එක, ඒ කියන්නේ කල්ලිකුත් වීමේ දිනේ ගොඩක් එහාට යන්න තියෙන ආහාර. ඔව්. එතකොට මේ මෙන්න මේ જાති වර්ග පහ ඕගොල්ලන්ගේ කෑම වේලෙන් අයින් කරොත් විශාල මේ
නිරෝගීතාවයක් ලබා ගන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය මේ බර අඩු කිරීම පමණක් නෙවෙයි නිරෝගීමත්ව තබන ගමන් තමයි මේ කාරණාව සිදු කරන්න කියද්දී අපි නැවත නැවතත් මතක් කරනවා. බර අඩු කරනවට වැඩිය ඇතර මම කැමතියි බඩ අඩු කරනවා කියන වචනට. මොකද අපි අපේ ලංකාවේ අය ගොඩ දෙනෙක් බර වැඩි වෙනවට වඩා අපි අය හුඟක් ගොඩක් අය පහතයි දැන් නම්. නමුත් අපේ එක දකුණු ආසියාතික රටවල මිනිසුන්ගේ එක ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ කෙට්ටුයි බඩ විතරක් ලොකු. ඒක නිසා අපි බෝනෝන් රෝගවලට කියන්නේ පරිවෘත්ති රෝගවලට මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ දියවැඩියා වගේ රෝගවලට බටහිර රටවල වලට වඩා අඩු බරකදී අඩු BMI එකකදී අපි මේ යොමු වෙනවා අපිට වැළඳෙනවා. ඉතින් අපි පළවෙනි ආහාර වේල රාත්‍රී 10ට කලින් ඉඳා ගන්න. දෙවෙනි එක ප්‍රධාන ආහාර වේල තුන විතරක් ගන්න. පොඩ්ඩක් කන්න එපා ඇති වෙන්න කන්න කන වේලාව හොඳ කන්න. හතරවෙනි එක සෝරි තුන්වෙනි එක තමයි අපි කිව්වේ පෑන් සීනි පෑන් රස ಜಾති ඊටි කන්න එපා කියලා. හතරවෙනි පියවර රාත්‍රී ආහාරයේ හවස 4ට කලින් කන්න. රිසර්ච් වල පෙන්වලා තියෙනවා අපේ පෙන්වලා තියෙනවා රෑ ආහාර වේල පරක්කු වෙන මේ බෝනෝවෙන් රෝග වැළඳීමේ නැඹුරුතාවය වැඩි කියලා. මෙතනදී ගොඩක් අය කරන වැරද්දක් තමයි වත්මනේ මේ දවසම අපි බොහොම කාර්ය බහුලයි කියලා දවසම නොකා ඉඳලා දවසටම හරියන්න ඒකත් පුළුවන් තරම් රෑ වේල එක වේලක් සම්පූර්ණ හොඳ කෑමක් කනවා. කොත්තු වෙන්න පුළුවන්, ෆ්‍රයිඩ් රයිස් වෙන්න පුළුවන්. ඒ වැරද්දත් මම ඔබට මෙතෙන්දී මතක් කරනවා. ඔව්. දැන් ආශාරක කතාව හරි කොත්තු ගැනයි ෆ්‍රයිඩ් රයිස් ගැනයි කිව්වහම මට මතක් වෙච්ච අමතක වෙච්ච කරුණ තමයි දැන් ඔය මම කලින් කිව්ව ආහාර ಜಾති පහ තමයි අපේ හෝටල් වල විකුණන්න තියෙන්නේ. සීනි සීනි පාන් පිටි කියන දෙක අයින් කරෝතින් අපේ හන්දිය කොත්තු කඩේ තියෙන සාරි හෝටලයක තියෙන හරි දේවල් වලින් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරි. දැන් සීනි පාන් පිටි කිරි එළවලු තෙල් ප්‍රොසෙස් ෆුඩ් කිව්වහම ඕගොල්ලන්ගේ ෆුඩ් සිටියේ තියෙන කෑම වලින් 90%ක්ම ඉවරයි. ඔව්. හැබැයි අපේ පොලේ තියෙන කෑම ඔක්කොම ඉතුරුයි. අපි කන්න කියන්නේ කන්න එපා කියන්නේ ඒවා කන්න කියන්නේ ගහක තියෙන ස්වභාවික ආහාර කන්න. ඒ කියන්නේ ස්වභාවයේ පවතින විදිහ ආකාරය. ඒ කියන්නේ ගහක තියෙන කොළයක්, ගෙඩියක්, මුලක්, අලයක් ඒ වගේ දේ එක්ක කඳ. ඒ වගේ දේක් කන්න. එහෙම නැත්නම් දුවන සතෙක්, පීනන කුරුල්ලෙක්, සෝරි, පීනන මාළුවෙක්, පියාඹන කුරුල්ලෙක් හරි විතරයක් හරි. ඒ වගේ ස්වභාවයේ පවතින ආහාර කන්න අවුරුදු 200කට කලින් ඕගොල්ලන්ගේ ආච්චි අම්මා හරි සීයා හරි ආහාරයක් විදිහට හඳුනාගත්තේ නැති කිසිම දෙයක් කටට දාගන්න එපා. මේ උපදේශයේ විතරක් අරන් ගියත් ඇති ඕගොල්ලන්ට ලෙඩ නොවී ඉන්න. රයිට්. දැන් අපි ඉන්නේ රාත්‍රී ආහාරය හවස 4 ගන්න කලින් කියන එක. හතරවෙනි පියවර. ඒක හතරවෙනි පියවර. ඊගාවට දැන් ඔන්න ඔය හතර කරත් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ මහත් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ රෑ 4 කලින් කන එකයි, රෑ 10ට කලින් නිදා ගන්න එකයි, ওই සීනි පාන් පිටි කිරි එළවලු තෙල් ඒටි කයින් කරන දේ විතරක් උනත් ඇති හොඳටම මහත් එක්කෙනෙකුට සෑහෙන ප්‍රමාණයකට බර අඩු කරගන්න. මේක පුරුද්දක් විදිහට මේ පියවර තුනවත් පුරුද්දක් විදිහට අරන් යන්න මං හිතන්නේ කිසිම කෙනෙකුට හැමෝටම මහත් එකඟ වෙන්න පුළුවන්. මෙතන අපි අලුත් දෙයක් කියන්නේ, අමාරු දෙයක් කියන්නේ, පහසුම සහ මේ අපේ ක්‍රමයේ බේස් එක තමයි මේක. එතනින් එහාට තියෙනවා ඔක්කොම ඇඩිෂනල් පොයින්ට්ස්. මේ කරුණු තුන විතරක් වුණත් ඔයගොල්ලෝ ගෙදර මේ වැඩසටහනින් ඕල්ඩ් වැඩසටහන් රූපවාහිනිය සටහන් ගොඩක් නරඹලා ඇති. මේ වැඩසටහනින් මෙන්න මේ කරුණු තුන විතරක් ගෙදර මතක තියාගත්තත් හොඳටම ඇති. ඊට පස්සේ පස්සෙනි පියවර. ඊට පස්සේ දැන් අපි රෑ කැමරෙල 4 කන එක කැමරෙලට ගන්න කාලේ පොඩ්ඩක් කිට්ටු කරනවා. ඒ කියන්නේ රෑ කැමරෙල රෑ 4 කලින් කනවා. උදේ කැමරෙල චුට්ටක් පරක්කු කරලා අපි කරනවා උදේ 9 විතර පහු වෙලා කන්න ඕනේ. ඒතර අපි දවසේ පැය 10ක් ඇතුළත ආහාර ගන්නවා. ඉතුරු පැය 14ම අපි මුත් කන්නේ නැහැ. නිරාහාරව ඉන්න උපවාසයෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ කාලය ඇතුළත අපි ඇලතුරු විතරයි බොන්නේ. වතුර විතරයි බොන්නේ. වෙනත් පානයන් අපිට සීනි නොදා යොදන පානයක්. සීනි නොදා කහට කෝපි ඊට පස්සේ ඖෂධීය පානයන් වගේ ඒවා ගන්න පුළුවන්. නමුත් වඩා හොඳ ඇලතුරු විතරක් බීලා ඉන්න එක. ඒ කියන්නේ අපි එක එක දේවල් ගන්න ඒකේ තියෙන බලපෑම අඩු වෙලා යනවා. මොකද අපි ශරීරයට විවේකයක් දෙන්න ඕනේ. අපි කාපු ටික දිරෝලා ඒ ටික පාවිච්චි කරන්න. එතකොට මේක විද්‍යාත්මකව පැහැදිලි කරොත් මේ පැය 14 ඇතුළත ඔයගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙන ඉන්සියුලින් හෝමෝනේ අඩු වෙනවා. ඒ අඩු වුණාම ඇඟට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න අපේ ඇඟේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදේ ටික එළියට ඇවිල්ලා ඒක දහණය වෙනවා. ඒක තමයි මේකේ බේස් එක. හරි. අපි කියමු පැය 10 අපි කොහොමද කැම ගන්නට ඕනේ කියලා. පැය 10 කැම ගන්නකොට ප්‍රධාන ආහාර වේල තුන විතරක් ගන්න. අපි තුමු 9 10 ඇතුළත උදේ ආහාර වේල ගන්නවා. කියන්නේ 9 පහ වෙලා. ආපහු ආයි එකට දෙකට විතර පැය 4ක් යනකල් මුකුත් නොකා ඉන්න. ඒ එකට දෙකට විතර දෙවෙනි ආහාර වේල ගන්නවා. ආපහු
හයයි හතයි අතර රාත්‍රී ආහාර වේල ගන්නවා. අපි දැන් උගදින කහන් ප්‍රශ්නයක් තමයි ඔක් කිව්වම පැය හතරක් ඉන්නේ කොහොමද අතර මෙදට බඩගිනි වුණොත් මොකද කරන්නේ? හරි. නමුත් ඔයගොල්ලෝ දන්නවද ඔයාලට කියන්න පුළුවන්ද මිනිහෙකුට කොච්චර කාල බඩගිනි ඉන්න පුළුවන්ද? මැරෙන්නේ නැතුව. වතුරත් එක්ක නම් ඉන්න පුළුවන් නේද? කොච්චරද? සෑහෙන නෑ ડોක්ටර් මම කියන්නකෝ. හොඳයි. සාමාන්‍යයෙන් මහත නැති කෙනෙකුට කියන්නේ මම වගේ එහෙම නැත්නම් ඉෂාර වගේ කෙනෙකුට මාසයක් ඇල්ලතුරින් විතර ජීවත් වෙන්න පුළුවන්. මැරෙන්නේ නැතුව. ලෝක වාර්තාව තියෙන්නේ දවස් 392ක් ඇංගුස් බාබර් කියලා එංගලන්ත ජාතිකයෙක් 1965 දී කළා තියෙන්නේ දවස් 392ක් ඇල්ලතුරු විතරක් බීලා ජීවත් වෙලා තියෙනවා. ඇල්ලතුරු සහ විටමින් වර්ග ඇලන් තියෙනවා. නමුත් කිසිම ආහාරයක් අරගන්න නැතුව එයාගේ බර කිලෝ 42ක බර අඩු වෙලා තියෙනවා මේ කාලය ඇතුළත. ඉතින් ඒ කියන්නේ අපි මේ හිත පිනවන්න තමයි මේ කාලා තියෙන්නේ. මම හිත පිනවනවා කියන එකට මම කැමති නෑ ඇත්තටම. මේ අපිට කන්න හිතෙන්නේ අපි නිතර නිතර කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගන්න එක. ඒ කියන්නේ අපේ ඒතර කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගන්නකොට අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා අපි කතා වුණේ කිව්වේ ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා වෙන එකක් තමයි. ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා අපිට අපේ ඇඟ ඇතුලේ තියෙන හෝමෝන. ඒ හෝමෝන වලින් කියනවා හරි බඩගිනි ඔයා කන්න. එහෙනම් බඩගි කෑව ඇතිනම් හරි කන එක නවත්තන්න කියලා. හරි ලෝකේ අපි විතරයි ආහාර පාලනය කරන జాතිය. අපි විතරයි කැලරි කවුන්ට් කරන්නේ. අනිත් සත්තු ඔක්කොම ඒගොල්ලන්ට ඕනි වෙලාවට කනවා. එනවාට එක සතෙක්වත් කැලේ ඉන්න සත්තු මහත නැහැනේ. මිනිස්සු සහ මිනිස්සුන්ගේ ආහාර ගන්න සත්තු විතරයි මහත. ඒ කියන්නේ මිනිස්සු මහතයි බල්ලෝ පූසෝ හරක් ඒ වගේ අය මහතයි. මොකද අපේ ආහාර ගන්න නිසා. මෙතෙන්දි වැදගත්ම ආහාරයේ තියෙන සංඝටකය තමයි කාබෝහයිඩ්‍රේට්. අපේ ආහාරවල තියෙන ලොකුම සංඝටකය. මේ අපි වැඩියෙන්ම ගන්නෙ. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් නිසා තමයි අපේ ඇඟ ඇතුලේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වෙලා දැන් අපි ගන්න ආහාර නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය නේද? ඒකට ඉන්සියුලින් කියලා කියනවා ලෙප්ටින් කියලා හෝමෝනයක් තියෙනවා අපේ ඇඟේ. ඒ ලෙප්ටින් හෝමෝනය තමයි අපිට කියන්නේ හරි දැන් කෑව ඇති කියන එක. ලෙප්ටින් හෝමෝන එක මොළයට පේන එක නැති කළා දානවා. හරි. ඒක ලෙප්ටින් රෙසිස්ටන්ස් කියලා එකට කියන්නේ. එතකොට අපිට කොච්චර කෑවත් ඔළුවට පේන්නේ නැහැ කෑවා කියලා. ඔළුව අඳුර ගන්න නැහැ කෑවා කියලා. ඒතකොට ඔළුව හැම වෙලෙම කියනවා හරි මේ මොනසේ කාලා නැහැ. බඩගිනි. කන්න මොනවා හරි කන්න. ඊගාවට අනිත් පැත්තෙන් අපේ ස්නායු පද්ධතියේ සිග්නල් එක දෙනවා. මේ සංඥා කරනවා මෙයා කාලා නැහැ. ඒකින්ද වැඩි වැඩ කරන්න එපා. පැතවිලා වාඩිලා ඉන්න කියලා. රයිට්. කාබෝහයිඩ්‍රේට් අධික ආහාර වේලක් ගන්නකොට ඒක ඒ දැනීම අපිට හිතල වෙනස් කරන්න බෑ. එහෙනම් අපි කොහොමද වෙනස් කරන්නේ? එතකොට අපිට ඒක තමයි මම කිව්වේ අර ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. එතකොට අපි ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරනකොට අපිට දෙන බඩගින්න නැති වෙලා යනවා. දැන් මේ ක්‍රමය අනුගත වෙච්ච මම අවුරුදු 3ක් 4ක් තිස්සේ මේ ක්‍රමය අපේ මගේ රෝගීන් එක්ක සේවාදායකින් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ කියන දේ තමයි පළවෙනි සති දෙක ගියාට පස්සේ ඒගොල්ලන්ට කෑමේ අවශ්‍යතාවය නැති වෙලා යනවා කියලා. ඇත්තටම කියන්නේ ෆිසියොලොජිකලි මේ අපිට හරියටම බඩගින්න වෙන දවස් 3ක් ගියාට පස්සේ කියලා. එතකල් මේ අපි මේ සැරින් සැරේ කන එක මේ එකක් තමයි මේකට එක ප්‍රධාන හේතුවක් තමයි රූපවාහිනියේ මේ පෙන්නන ආහාර වර්ග. හැම වෙලෙම අපි විනාඩි 5න් 5ට අපිට මොනවාද නොයෙකුත් ආහාර වර්ග පෙන්වනවා. එතකොට ඒක අපිට මොළයට ඒක උත්තේජයක් වෙනවා ආහාර හොයාගෙන යන්න. ඊට පස්සේ අපි පාරට බැස්සොත් හන්දියෙන් හන්දියට කොත්තු කඩ හෝටල් තියෙනවා. එතකොට අපිට ලෙඩ තියෙනවානේ. අපි සමහර ප්‍රශ්න තියෙනවා. දැන් මට සමහර අපේ ගිය ගාව හෝටලයක් තියෙනවා. මට ඕක පහු කරගෙන යන්න හරිම අමාරුයි. ලොකු චිත්ත ධෛර්යයක් ගන්න ඕනි. මේ ඕක පහු කරගෙන නවත්තන්න නැතුව මොකද අපිට මේ ඇහැට පේන දේවල් වගේම හොඳට සුවඳ දැනෙනවා. ඉතින් ඒ නිසා තව තව අපිව අනිත් එක තමයි මේ 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 ඇබ්බැහිය පවත්වාගෙන යන්නේ සීනි සහිත ආහාර වලින්. හ්ම්. රයිට්. සමහර පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා ෆ්‍රක්ටෝස්. ඒ කියන්නේ සීනි කොකේන් වගේ අටගුණයක් ඇබ්බැහි කාරකයි කියලා. හ්ම්. හරි. ඉතින් සීනි සහිත ආහාර වල සීමා අපිට මෙච්චර ගත්තර කමක් නැහැ කියලා කියන්න බෑ. පුළුවන් තරම් නොගෙන ඉන්න පුළුවන් නම් එහෙම පිළිම ආහාරයෙන් අයින් කරන්න. මොකද සීනි ශරීරයට විසයි අරක්කු වලටත් වඩා. අරක්කු වලින් ඔව් දැන් ඊගාවට අපේ අය මේ අපේ මහතුරු කියන්න එපා. අන්න අර දොස්තර මහත්තයෙක් කිව්වා අරක්කු සීනි තරම්වත් නරක නැහැ. ඒකින්ද චුට්ටක් ඊවට කමක් නැහැ කියලා කියන්න එපා. නමුත් කතන්දරේ අක්මාවට ඇති වෙන බලපෑම එක බැලුවාම ඇල්කොහොල් වලට වඩා සීනි වලින් බලපෑම් වැඩි.
විකාල භෝජන වේරමණී සීකාපදන් සමාදියාම කියලා දේශනා කරලා තියෙන අවුරුදු 2500 කලින් ඒක 16ටම 30ට ගිහලා 18යි 6යි කියන්නේ පැය දවසේ පැය 6ක් ඇතුළත ආහාර ගන්න ඉතුරු පැය 18 නිකා ඉන්න කියන එක. මුකුත් කන්න එපා කියන එක. ඒක එතුමන් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශරීර සෞඛ්‍යයට ඒක අදාළ නිසා මේ 16යි 8 අපිට කරන්න පුළුවන් නම් දියවැඩියා වගේ රෝග ඉක්මනටම අපේ ශරීරයෙන් අයින් වෙලා යනවා. ඒකෙදි කරන්නේ අපි පැය 8ක් ඇතුළත ආහාර වේල දෙකක් ගන්නවා. පැය 8ක් ඇතුළත ආහාර වේල දෙකක් ගන්නවා කියන්නේ අපි අර කලින් විදිහටම කරෝතින් උදේ ආහාර වේල අතහැරලා දවල්ටයි රෑටයි විතරක් ආහාර වේල දෙකක් ගන්නවා. ඒක හවස 4ට විතර කලින් ගත්තොත් උදේ ආහාර වේල 11යි 12යි අතර. ඊට පස්සේ එහෙම ඒක රෑ කෑම වේල අතාරින කෙනෙකුට නම් උදේ 8ට විතර කාලා හවස 4 වෙනකල් 4 වෙනකොට අනිත් කෑම වේලට අරන් ඉවර කරන එච්චරයි. අපිට පැය 8ක් කන්න තිබුණාට අර වේල් අතරමැද කන්න බෑ. අතරමැද දැන් ඔය කන්න පටන් ගත්ත පැය 8 ඇතුළත ඕනනම් කහට එකක් වගේ දෙයක් බිව්වට ලොකු ගැටලුවක් නැහැ. නමුත් අර නොකා ඉන්න පැය 16 ඇතුළත ඇල්ලතුර විතරක් බීලා ඉන්න එක තමයි හොඳම විදිය. එතකොට තමයි ඒකේ ඒ බලපෑම 100%ක්ම ලැබෙන්නේ. හරි. අපි ඊළඟ පියවර විදියට සම්පූර්ණ ඊගා පියවර අපි දැන් ප්‍රශ්නයක් තියෙනවා අපේ පිංගාන බෙදාගන්නේ කොහොමද කියන එක. අපි කෙටියෙන් කිව්වොතින් පිංගානෙන් පහෙන් එකක් හතරෙන් එකකුත් පහෙන් එකකුත් අතර ප්‍රමාණයක් විතරක් පිෂ්ඨයේ සහිත ආහාර බෙදා ගන්න. එතකොට ඒකට අයිති වෙන්න පුළුවන් බත් කොස් දෙල් අල බතල කඩර කව්පි මුංගට සහ පැණි රස පළතුරු මොනවාද කෙසෙල් ගස් ලබු කොමඩු අඹ අන්නාසි ඒ වගේ පැණි රස පළතුරුත් මේ පිඟානෙන් පහෙන් එකට තමයි අයිති වෙන්නේ. එතකොට ඉතුරු පහෙන් හතරට අපි කෙටියෙන් කිව්වොතින් පිෂ්ඨය රහිත එළවලු සහ පිෂ්ඨය රහිත පළතුරු පිෂ්ඨය රහිත පළතුරු කිය ඉස්සෙල ගමු. එතකොට ඒකට අයිති වෙනවා අලිගැට පෙර දියුල් බෙලි නාරං නන්නං ඊට පස්සේ වෙරළු ඒ වගේ අපේ ගමේ ගුඩි තියෙන පළතුරු වර්ග. ඊට පස්සේ පිෂ්ඨය රහිත එළවලු කිව්වහම කොළපාට එළවලු වර්ග මොනවාද පතෝල වැටකොළු බොංචි ඒ වගේ ಜಾති. හරි. එතකොට ඉතුරු අනිත් එක තමයි එතනට ගන්න පුළුවන් අනිත් ඒවා පොල් සම්බෝල බිත්තර හතු මාළු මස් ඊගාවට අලිගැට පෙර මීකිරි බටර් පොල් තෙල් ඒ වගේ ಜಾති. එතකොට මේකට ඇත්තටම මේ මේ අපි මේ තෙල් මේදය ඊට පස්සේ ප්‍රෝටීන් කියලා වෙන් කරන්න අමාරුයි. ප්‍රෝටීන් සහ මේදේ හුඟක් වෙලාවට ස්වභාවයේ පවතින්නේ එකම විදිහ ආහාරවල. يعني මස්වල. මස්වල එහෙම නැත්නම් බිත්තරවල අපේ රටේ අයට විශේෂයෙන් වැදගත් ආහාරය තමයි පොල්. පොල් සම්බෝල ගොඩක් බෙදා ගන්න පොල් සම්බෝල වලට හැබැයි බත් ප්‍රමාණය අඩු කරලා පොල් සම්බෝල වැඩි කරන තරමට ඉක්මනට කෙට්ටු වෙනවා. ඕගලන්ට ලාභදායක බර අඩු කරගන්න තියෙන හොඳම ආහාරය තමයි පොල් සම්බෝලයි මැලුනේ. දැන් මේ ආහාර වේල ඉතාලම ඉක්මනටම බර අඩු කරගන්න කවුරු හරි කැමති අය ඉන්නවනම් මේ ඔයාගේ ඔබේ පිඟානෙන් පහෙන් එකකට නැන්න හතරෙන් එකකට කඩල කව්පි මුං ඇට වගේ જાතියකුයි ඉතුරු ටිකට මැලුනොයි ලොකු පොල් සම්බෝලෙකුයි බිත්තර දෙකක් විදාගෙන කන්න පුළුවන් නම් ඉක්මනටම බර අඩු වෙනවා. මේක මේ මේ අමුතු කෑම වේලක් නෙමෙයි අපේ පැරන්න ගත්ත ආහාර රටාව. හරි. ඒ වගේම මී කිරිත් හොඳ ආහාරයක්. රයිට්. මම හිතන්නේ අපේ කාලයේ තව තියෙනවා. දැන් අපි මේ ආහාර වේල ගැන ටිකක් වැඩිපුර කතා කළා. ඒත් එක්කම දැන් බර අඩු කරන නම් වදිතමනේ බොහෝ දෙනා පුරුදු පුහුණු වෙලා ඉන්න ව්‍යායාම කරන්න. ඒ නිසා මට හිතෙනවා මෙතෙන්දී පුංචි වෙලාවක් හරි අරගෙන ව්‍යායාම ගැනත් ඔබතුමාගෙන් අහන්නටම ඕන කියලා. ව්‍යායාම දැන් මෙතෙන්දී ඔබ සඳහන් කළේ නැහැ. අවශ්‍ය නැද්ද? නැහැ. අපේ 10 වෙනි පියවරට ව්‍යායාම තියෙනවා. නමුත් 10 වෙනි පියවරේ අපි ව්‍යායාම කරන කියන්නේ දවසකට විනාඩි 20 බැගින් සතියකට දවස් දෙකක් විතරක් ව්‍යායාම කරාම ඇති. අපේ ව්‍යායාම වල අපි ව්‍යායාම කරන්නේ අපේ ශාරීරික ශක්තිය වර්ධනය කරගන්නත් අපේ ඉරියව් නිවැරදිව තියාගන්නත් මාංශ පේශි මේ අර එල්ලා හැලෙනක වළක්වන්නත් තාරුණ්‍ය තියාගන්නත් තමයි අපි ව්‍යායාම කරන්නේ. නැතුව බර අඩු කරගන්න නෙමෙයි. සමීක්ෂණ වලින් වාර්තා වලින් සමීක්ෂණ වාර්තා වලින් රිසර්චර්ස් වලින් පෙන්වලා තියෙන්නේ ව්‍යායාම වල බලපෑම බර අඩු කරගන්න ඉතාම අඩුයි කියලා. 100ට ගත්තොත් සමහරු කියනවා 80ක් ආහාර 120ක් ව්‍යායාම කියලා. මගේ අත්දැකීම අනුව නම් 100ට එකක්වත් නැහැ. අපිට මේ බර අඩු කරගන්න මාසෙකට කිලෝ 10 බර අඩු කරගන්න එක මම මගේ දායකින් කළා තියෙනවා. සේවා දායකින්ට කළා තියෙනවා. මේ එක පොඩ්ඩක්වත් ව්‍යායාම නොකර කරන්නත් පුළුවන්. එහෙනම් ඇයි අපි ව්‍යායාම කරන්නේ? ව්‍යායාම කරන්නේ අර මම මුලින් කිව්ව හේතු නිසා. ශරීර අපේ
බෝන් ඩෙන්සිටි එක කියන්නේ ශරීරයේ අස්ථිවල සෞඛ්‍යයට හෘදේ වස්තුවේ සෞඛ්‍යයට ඊට පස්සේ පෙනහළු හොඳට ක්‍රියාකාරීත්ව වෙන්න ඊට පස්සේ මාංශ පේශී වල ශක්තියට සහ ඒකේ ප්‍රමාණය තියාගන්න තාරුණ්‍ය තරුණ බව රැක ගන්න ඒ වගේ දේවල් ගොඩකට අපිට ඒ වගේ මානසික ශක්තියට ව්‍යායාම වලින් අපි හිතන්නේ ඇඟට තමයි වැඩියෙන් බලපෑම තියෙන්නේ කියලා නමුත් ව්‍යායාම වල බලපෑමෙන් වැඩියෙන්ම වැදගත් බලපෑම තියෙන්නේ මොළයට व्यायाम अंदुरा तीन आपे डिमेंशिया के वायस अमतक रोग वालक पगड़ पुलवांग एक सार्थक क्रमेतम व्यायाम करने के मुकद व्यायाम करने को बीडीएनएफ के ब्रेन डिराइड न्यूरोट्रॉफिक फैक्टर के तीना एक मोले स्ट्रावे वेला अलू तिंग साइल वर्धने वेनो तर एक वायस डेनोक मोले अकीलेन गति स्वभाव नतिकल अलू तिंग साइल वर्धने करना एक अपे मोले मेंट डिप्रेशन आगे मानसिक असनी पड़े प्रतिकार व्यायाम पावचिका व्यायाम हों व्यायाम अनिवार्य करोनी नमूत बराड़ कर दवास पैदक यानी ट्रेडमिल एक्स अवश्य अभी अत पै अत सामान्य पावचिकला गिदरदी का पुलवा व्यायाम विना सा हम एक हार्ड एंड फास्ट का निका बराड़ू करेंटी පළවෙනිම එක තමයි කැලරි කවුන්ට් කරන්න කියන එක. කැලරි කවුන්ට් කරන කැලරි කියන එක ඇත්තටම අපේ ඇඟේ මේ ඒකට රිසෙප්ටර්ස්වත් කැලරි කියලා જાතියක්වත් නැහැ ඇත්තටම. කැලරි කියන්නේ ඇත්තටම සෙලවෙන මනස. කැලරි අපේ ශරීරයේ සියලුම කාර්යයන් ක්‍රියාත්මක වෙන්නේ හෝමෝන් හරහා. හෝමෝන් සහ අපේ ස්නායු පද්ධතිය හරහා. එතකොට අපි බර මහත් වෙනවද කෙට් වෙනවද කියන එක තීරණය කරන්නේ අපේ හෝමෝන විශේෂයෙන්ම ඉන්සියුලින් කියන හෝමෝන. ඒකෙන් තමයි මම මේ පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකල්ම කතා කළේ අපේ මේ ඩයට් ප්ලෑන් එක ඉලක්ක කරලා තියෙන්නේ ඉන්සියුලින් හෝමෝනේ වටා. ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරගත්තොත් ඕගොල්ලෝ නිරෝගී වෙනවා, කෙට් වෙනවා, අපි බලාපොරොත්තු වෙන සියලුම දේවල් ලබා ගන්න පුළුවන්. මොකද ඉන්සියුලින් ප්‍රතිරෝධය තමයි දැනට ලෝකයේ වැඩිම මිනිසු ප්‍රමාණයක් මරණ රෝගය. කියන්නේ හෘද රෝගවලදී හෘද රෝග, දියවැඩියාව, ඊපස්සේ ආඝාතය, ඊට පස්සේ මොනවාද පිළිකා, ඊට පස්සේ කාන්තාවන්ගේ පොලිසිස්ටික් ඕවරෙන් ඩිසීස්, ඊට පස්සේ ෆැටි ලිවර් ඩිසීස් කියලා නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් කියලා ලෙඩක් හැමෝගෙම දැන් හැමෝගෙම තරුණයින්ගේ අක්මාවේ තෙල් තියෙනවා. හරි. නමුත් 1980ට කලින් නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් තිබුණේ නැහැ. ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් තිබුණා. බොනායිගේ තිබුණා. නමුත් 80න් පස්සේ තමයි මේ හොයාගත්තේ කාන්තාවන්ට ළමයින්ගේ ෆැටි ලිවර් එන්නේ හේතුව මොකද්ද කියලා හොයනකොට තමයි මේ අධික කාබෝහයිඩ්‍රේට් පරිභෝජන නිසා තමයි මේක එන්නේ කියලා හොයාගත්තා. අපි දැන් මේ ආහාර රටාවට ගියොත් ෆැටි ලිවර් ඩිසීස් මාස 3ක් යනකොට අතුරුදහන් වෙනවා. ඒක අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් ඇබ්නෝමලිටිස් නැති වෙලා යනවා. කියන්නේ කොලෙස්ටරෝල් ට්‍රයිග්ලිසරයිඩ්ස් අඩු වෙනවා. ඊට පස්සේ HDL ලෙවල් එක වැඩි වෙනවා. හොඳ කොලෙස්ටරෝල් කියන එක වැඩි වෙනවා. ඒ වගේම ඉන ප්‍රමාණය අඩු වෙනවා. ඉන්සියුලින් ලෙවල් සීන් ප්‍රමාණය, ෆාස්ටින් බ්ලඩ් ෂුගර් අඩු වෙනවා. ඒ වගේම මේ හයිපර්ටෙන්ෂන් කියන්නේ අපි ඒකට කියන්නේ අදිරු රිපීට් නේ අඩු වෙලා යනවා. මේ කරුණු පහ තමයි මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන්නේ. මෙටබොලික් සින්ඩ්‍රෝම් එක හරහා තමයි නිසා ඇතිවන රෝග නිසා තමයි අපේ ලංකාවේ මිනිස්සු 5 දෙනෙක් මැරෙනකොට 4 දෙනෙක්ම මැරෙන්නේ. හරි. හරි. එහෙමනම් තව ඉතින් මෙහෙම කතා කරගෙන යන්න තිබ්බනම් හොඳයි. මොකද මේ මාතෘකාව අපි හැමෝටම මේ බොහොම රසවත් මාතෘකාවක්. අපි හැමෝම හොයපු දෙයක්. ඉතින් ඔහු මේ ක්‍රමවේදයේ විශේෂයෙන් මතක් කළේ ඔබව හැඩකාර කරන්න, බරාඩු කරන්න පමණක් නෙවෙයි, නිරෝගීමත්ව තබමින් තමයි මේ කාරණාව ඉටු කරන්නේ. මේ වෙනකොටත් මෙවැනි බෝනවන රෝගවලින් පෙළවණන් ඉතින් ඒ රෝගවල තිබෙන ගැටලු निराකරණය කරමින් ඔබට පුළුවන් සිරුර හැඩකාර කරගන්න මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න. මෙතනදී ආහාර පාන විතරක් නෙමෙයි චර්යාත්මකවත් අපිට අපේ පුංචි පුංචි
වෙනස්කම් ටිකක් කරගන්න තිබෙනවා. හැබැයි මේ වෙනස්කම් කර ගැනීම තුලින් අපේ ආයුෂත් තව වැඩි කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා නේද වෛතුමනි? ඉතින් ඒ නිසාම තමයි මේ කතාබහ අපි ආයිබෝන් ශ්‍රී ලංකා වැසටන තුලින් ඔබට අරගෙන ආවේ. ඉතින් මේ කතාබහ මෙතනින් අවසන් කරන්න සූදානම් වෙන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම කාර්යබහුලයි ඔහු ගොඩක් දුර ඉඳන් ආවේ. ඉතින් ඒ ඔබ වෙනුවෙන්මයි රත්නපුර ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකේ වෛද්‍යතුමා චානක වන්නකු වෛද්‍යතුමා බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයිබෝන්. ඔව් ඉතින් මේ අපුරු කතාබහ මෙතනින් අවසන් කරන පුංචි විරාමයක් කරන් නැවතත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ශ්‍රී ලංකා. හම්සර මේ බිස්නස් එක ඕනේ නා. හම්සර ලංකා පාර්ට්නර් කෙනෙක් ඕනේ. හම්සර දැන් ඔස්කාත්. හැබැයි ඔස්කාගේ වැඩේ ඔස්කාට වඩා හොඳට මට කරන්න පුළුවන්. ගාමිණී ඒක මේ පොඩි කාරණයක්. හැබැයි තමුසේ